මං හිතන්නේ ඔය කරුණු කාරණා සියල්ලක් සත්‍යවාදීව යථාර්ථවාදීව රටට හෙලිදරව් කිරීමේ වගකීම තිබෙන්නේ මේ වර්තමාන රජයට. වර්තමාන රජයට විශාල ජනවර්මක් ලැබුණා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොලකරුවන් ප්‍රධානීන් ඒ වගේම ඒ සැලසුම් කරන්නට ඒට මුදල් අනුග්‍රහය ලබා දුන්නු ඒ සියලුම කණ්ඩායම් අත්අඩංගුවට අරගෙන නීති හමුවට ගෙනවිල්ලා අධිකරණ ඉදිරියේ වරදකරුවන්ට දැඩි දනුවම් ලබා දීමේ වගකීම මේ රජයට තිබෙනවා. ඒ ප්‍රතිඥාව එදා මැතිවරණ වේදිකාවක් පාසා මේ රජය ප්‍රකාශ කරා. දැන් අවස්ථාව ඇවිල්ලා තිබෙනවා ආණ්ඩුවට ඒ කියපු දේ ඉෂ්ට කරන්න. මොකද මේ රටේ ජනතාවගේ හදවත් තුල ලොකු කුතුහලයක් තිබෙනවා. විශේෂයෙන්ම අගතියටපත් වෙච්ච කිතුණු ජනතාව, කතෝලික ජනතාව, ක්‍රිස්තියානි ප්‍රජාව ඒ බොහෝ දෙනා, ඒ වගේම රටවැසියන් බොහෝ දෙනා හිතනවා තවමත් මේ පාස්කු ප්‍රහාරයේ සුළුමුළු හොයාගන්නට බැරි වුණයි කියලා. ඒ හැඟීම අපිටත් තිබෙනවා. ඒ නිසා මේ රජයේ වගකීම තමයි ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් වේදිකාවල් වල පොරොන්දුණු ආකාරයට රට වෙනුවෙන් දය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ඒ විපතටපත් වුණු අපේම සහෝදර ජනතාව වෙනුවෙන් හානියටපත් වුණු අපේම ජනතාව වෙනුවෙන් ඒ සත්‍ය යථාර්ථය රටට හෙළිදරව් කරන්න. අපි කියන්නේ තවමත් ප්‍රමාද වැඩි. මේක ඇත්ත වශයෙන්ම බලයට පත් වෙලා 2019 ජනාධිපතිවරණයෙන් පසුව මේ වැඩසටහන කඩිනම් කරලා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් වෙනමම යොදලා ශ්‍රී ලංකාවේ නායකත්වය ඒ වගේම මේ පරීක්ෂණ කණ්ඩායමට අවශ්‍ය විදේශීය විශේෂඥයින් ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව හොඳ දැනුමක් තිබෙන කණ්ඩායම ඒ සිළු දෙනාම එකතු කරගෙන මම හිතන්නේ මේක මාස කිහිපයකින් අවසන් කරන්නට තිබුණු දෙයක්. මටත් හිතා ගන්නට බෑ ඇයි තවමත් මේ රටේ ජනතාව තුළ බරපතල කුතුහලයක් තිබෙනවා. අපි තුලත් ඒ කුතුහලය තිබෙනවා. කවුද මේවායි මහ මොල කරුවන්නේ? කවුද මේව සැලසුම් කරේ? මේව හංගනවද? මේව ජනතාවට නොකිය සිටිනවද? ඇත්ත වශයෙන්ම මම මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අති උතුම් වූ කාඩිනල් හිමිපාණන් වහන්සේ කියන ප්‍රකාශම බොහොම පැහැදිලි. මෙතන අදාළ වන්නේ නැහැ මොන රජයේ මොන කොමිසම පත් කරාද කියන එක. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ තමයි අපේ සමහර අයගේ හිතේ තියෙන මානසිකත්වය. එහෙම හිතන්න හොඳ නැහැ. දැන් 9/11 කමිෂන් එක පත් කරේ රිපබ්ලිකන් ජනාධිපතිවරේ. නමුත් ඒවා නිර්දේශ ක්‍රියාත්මක කරලා අවසානයේ ඔසාමා බින් ලාඩන් අල්ලගන්නට ඒ මෙහෙම දියත් කරේ ඔබාමා ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරයි කාලවකවානු. ඒ නිසා කොයි කාලෙ මේ කොමිෂන් පත් වුණාද යනාදී දේවල් වැදගත් ප්‍රශ්න නෙවෙයි. වැදගත් ප්‍රශ්නය තමයි කවුද මහමුලකරුවන්, කවුද සැලසුම් කරේ, කවුද මුදල් අනුග්‍රහය ලබා දුන්නේ, මොකද්ද මේ ත්‍රස්ත ජාලය, ඒ ජාලයේ කොටස් අදටත් අපේ රටේ තිබෙනවද, ඒ එහෙම තිබෙනවා නම් ඒ අය ලුහුබඳ යන්නට විශේෂ බලකායක් නිර්මාණය කරලා තිබෙනවද, මොකද්ද බුද්ධියන්සේ සම්බන්ධතාවය, බුද්ධියන්සේ හරහා මොන වගේ ක්‍රියාදාමයක්ද සිද්ධ වුණේ, මේ කරුණු කාරණා සියල්ලක් පිළිබඳව අද වර්තමාන රජය නිහඬයි. Breaking.lk